ලක්ෂ විසිහය ළමයකුට අපි නොලෙජ්ජක දුන්නොත් ඒළමයා ඉදිරි වසල දහය පහළව ඇතුළේ ඒක ලක්‍ෂ දෙදා සයසියක් කරන්නවා. ඒක සියගුණේකින් වැඩිරගන්න මොක දීලතිීන නොලෙǧ්ජක. සල්ලි දුන්න නං සල්ලි වල වටනනාකමට ඔගුලට බඩු ගන්න පුළුවන්. හැබැයි දැනුම දුන්නොත් දැනුම ඒවගේ සියගුණයකින් ඒළමයි හදාගන්න. හැබැයි ඒකට එකමදේ තියෙන්නේ දෙමවපියන්ගේ සහයෝගය ඕනි. මොකද මේ යන කොට දැ ළමයිටක දුප්පත්කම පැත්තකට තියල පෝසත් පැත්ට පිනන්නේ. හැබැයි මුළ අම්පාර නි ක්ක පීන නින පැත්තර එකො එකොල්ල හැමතිස්සම ෙනන ටෂන් ෂ තිවෂනුත් තියන්න හැබැයි මේක කෝමහරි කරන්න. ඉස්කෝල යන්න ඕනේ හැබැයි මේ කෝමරි කරන්න. මොක ලංකාවේ විශ්වවිද්‍යාලති න ලක්ෂ පහලවකට යි කර ඉිග්‍රයක න්න පු. ැයි එහ මේකටොමද ලක්ෂ සිහයයක්ගේ වන්න ඕනිි. ඇයි මේක වටිනාකම වැඩි හින්ද. ත පොඩිලමයක්ගේ මනසට අපේ ලක්ස විසිය දැනුමෙන් පුරුවන්න පුළුවන්න. මං හිතරම එළමයා මෙතනින් එහාට දු්පත් නෑ කියලා. හැබැයි ඒක පුරෝණොකට ඒළමයා අර දැ පොඩිපුතා වගේ ප්‍රෝෙක්් හැට හතර කරන්නකොට ඒළමයින්ට ඇප්හාදන්නෝ. ැයිඒ දැනු ළම යහන ප්‍රශ්න වලට මෝබියෝොත් කාගෙන් හරි හල හරි උත්තර හොර දෙන්න ඕන. මොද ළමයා ඊට පසේ ප්‍ර්න කරන්න ගන්නවා. එක පුතෙක් එයාට ඩොක්. කෙනෙක් වෙන්න ඕනි කියලා තමයි ඉඳලතියෙන්නේ ඇැබැයි කෝඩිින්ං කරන්නවා. ඇබිල් ප්‍රෙක් හැත්තෑ අවිතර වෙනකොට අම්මගෙන් ඇහවලු අම්මේ දැම්මම ඩොක්. කෙනෙක් වෙනවනම්. අම්මලා මම මේ ස්කෝලටන අරින්න කියලා. ම ඔ ස්කල්ට හැ. අම්ම ස්කෝල් කවරුත් ඩිකල් ැකල් ටික පස් න්න න . ඉතින් කොහොමද මං පාස් වෙන්න කෙ ෙව. ඉති ලාමය ල්ඟට ප්‍රශ්නහනවා ගන ම න්න ඉස්කෝලේ මඩිගල් පැකල්ටිකර ොස්තර හැදනවාද. මමේ යන ඉස්කෝලේ ඉංජනීරුවෝ හදනවාද. ඒ ප්‍රශ්නමලට මූුණ දෙන්නවෙයි. ඒ කියහන්නේ ළම්මයාගේ දුප්පත්කම නැතිවේගන යන්නේ. ැ ොලන් එ ම හිතු . දැල්ලමයි මෙහෙම හනු. දැල්ලම ඊලට හන ස්කෝලේ අම්මල කියන මට දොස්තරගෙනෙක් වෙන්න කිය ම පාඩාන් කරනවා හැබයි අපේ ස්කෝලිං කවුරුත් මඩිකල් ැකලටිය න්නේ. එතක නෑ පුතේ ඔයාට පුළුවන් කිවත් ඒෙම ඊට පස්සේ හයි නෑ පහුගි අවුරදු පහටම ිහිල්ලනේ. තේතකට තමයි ඇත්තට යිල්මය දැන් හොයන්න එකක විසඳුුවවා ඒලමට ආසන අර ප්‍රශ්නක්ක ජීවත් වෙන්න සමහරක් වෙලාවට. සමහරක් අයිරක දල පොතාර එකකුටන් කරෙක් කරන්න ඕනේ. හැබැයි එකකවන්ටන් කෙනෙක් වෙන්න විිශවිද ාලකට යන්න එක මකට එකළ මයක් වෙන්න පුල ස්කෝ ට පස් න්න ේලාමයා කියන්න පුළුවන් එකළමය යන්නේ මේකට තමයි මේ අපි ඔක්කම පොරගන්නේ කියලා. ඇ ඒක හින්දා මේළමයින්ට මටආස විසඳුන් ඇතුළ ජීවත් වෙන්න. එතකොට ඒක ප්‍රශ්නයක් කරගන්න පාද මේක කරල් කියල්ල අප ස්කෝල මයි. මිල් ො න්න කීදනෙද දෙ යන්නේ ඒ හය බලන්න කමක් නෑ ොද ලමයා ත මාසහයින්ගේ ඔක්කො මනෝ. තොර දෙමවපියෝ ඒ ළමයිග පුෂ් කරනෝ වගේම ඒළමයි යහන ප්‍රශ්නවලට උත්තරද දෙන්නත් ඇස්තිවෙලඉන්න ොද ලමයාට ප්‍රශ්නයක් ඇතුළේ ඇස් දෙක පියාගෙන ඉස්සරහා අවුරුදු හතේ පන්තිී ලාමෙක්නං ඊළගතව වුරුදු හයක් හතක් ඉගෙනගන්න කොට එළමයි හහත එළමට පේන්න ගන්න. පේ අරගෙන තමයි හතපන්ති ලාම අරකහන්න. අමරදන්න අහරන බලන්න අපේ ඉස්කෝලි කීදනෙක් මෙරිකල් කොලජ යනවාද. අපේ කීදෙක් ඉන්ජරෙ ැකල් ටිට යනවාද. අපේ කීදනෙක් කවන් කල්ලා විශ්වවිදධාලට යනවාද. තු මේ ඔක්ක මහන්න ගත්තාහම ප්‍ර පේ ත න්ට රද හැ ළම ටේක කරදරයක් නවේ මට දුරපේ රගැතිෙන්නන්නේ. නැත්තං ඕගොල්ලන්ටේ ප්‍රශ්න පේෙන්නේ විභාගෙට ගහිල ප්‍රතිබලලා වාහම. එස අයි. යට හතු නොමසක් ගැන ළමයාගේ පිටිම දාන්න ද නොමසක් ඒයට විසුදුුන් දෙ ෑ ඇත මේ දුुපත්කම කंटිනිව කරන්න ඒ විදිට ඔ බැලංගියොත් සත් දුुපපත් තාත්තා දුुපත් අපි ुපත් අප කොහමහරික ළම අරත් දෙන්න තමයි ්‍රයිකරන්න තිමං හිතන මේ අපි මේ इන්जෙක්ෂන් එක ගහලා දුපත්කම කියන එක මෙතනනිින් සම්පූර්ණයම ගලො හි කරම්. දැ මේකට පොඩි ගානක් හදල පෙන්න්නන්නම්. මේ අම්පාර මේ වගේ ප්‍රදේශයක දැන් අපි මංස්වාමෙන්න්නන්සට පොරොන්දුනාා තව ලමයි ඉන්නවා අපි තවත් කැම්පියුටර් විදාලා මේ වගේ තව ළමයි අටසියකට විතර ඉගෙනගන්න පුළුවන් පහසුකම හදමු කියලා. එතවට ළමයි එක්දාස් හයසිියකට මෙතන ඉගනගන්න පුළුවන්. තුො මයි එක්දාස් හයසිය ඉගනගන්නකට අප ලක්ස විසිහය කියනක ගානහදන්න ලේසිර ලක්ස විසිපහක් කරම්. ලක්ෂ හතලිස්දහක දැනුම ළමයින්ගේ අම්පාර පැත්තේ ළමයින්ට ලක්ස හතලිස්දහක්ක දැනුම ලබන අවුරුදු දෙක ඇතුලෙට ඇතුල්ලනවා. ඊ පස්සේ අම්පාර ප්‍රදේශය දුපත් වෙයිද. අම්පාර දුප්පත් වෙන්නේ. ඇයි ලක්ෂ හතලස්දක් අවුරදු දෙකට ගැන අවරුද්ධකර ලක්ෂ විසිදාගානය ළමයි ඉගෙන ගන්න. එතකොට කොහොමද අම්පාරි මේ පලාත අඩුමගනෙක්. ගන්ධහයක් වෙතර කොහොමද දුප්පත් වෙන්නේ. ඉතින් මොකද මම හැමතිස්සේෙන් බලන්නේ ඉති මංහිතන්නේ ඔගුල මේක සීහරගත්තොත්. මං මේ කියන වචනටික ඔගුලන් අද හොඳට තේරුම් ගත්තනං. මංහිත ඔගලන්ගේ දුපත්කම මෙතන නැතිකරගෙන නැකි ල න්නපුළුව.